සංගීතය බලන අපි දැක්කා කල්පන ගියා රොකීලව හමු වෙන්න කලින් දවසේ වුණු වළිය ගැන විස්තර දැනගන්න. ඒ වෙලාවේදී කල්පන දැනගන්නවා අතුල තමයි ඇවිල්ලා මහීලගේ පෝස්ටර් වල කළුතෙල් ගාන වැඩේට බාල්දිය පෙරළුවේ කියලා. තවම කල්පන අතුලගෙන් මේ ගැන ඇහුවේ නැහැ. ඉදිරියේදී කල්පනගේ මිලින්දගේ ප්ලෑන් එකට අනුව අතුලව තමයි පාවිච්චි කරන්නේ මහීලගේ ෂෝ එකේ වැඩේ කඩාකප්පල් කරන්න. කල්පන අසේන්ට කතා කරලා මිලින්ද කිව්ව විදියටම ෂෝ එක ගැන වර්ණනා කරලා විස්තර කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඕන කරන උදව්වක් තියෙනවා නම් ඒකත් කරන්න කැමතියි කියලා කියනවා. අසේන්ට මේ ගැන සැකයක් ආවත් අසේන් කල්පනා කරනවා කොහොම හරි මහීර මේ කරන්න හදන ෂෝ එක කරන්න නම් මහීරට ඕන සල්ලි ටික ලේස්ති කරගන්න ඕනයි කියලා. ඉතින් අසේනි මහීටත් නොගිය කල්පනගෙන් උදව් ගන්නවා ෂෝ එකට ඕන කරන මුදල් හොයාගන්න. කල්පනටත් ඕන කරලා තියෙන්නේ හොඳ නම අරගන්න අසේනිගෙන්. ඒ නිසා කල්පන ගොඩක් කැමැත්තෙන් අසේනිට උදව් කරනවා. ඒ යටිහිතේ කුහකකම තරහ තියාගෙන. අපි දැක්කා ඉදිරි කොටසකින් මහීගේ තාත්තා ෂෝ එකට ඕන කරන සල්ලි රත්තරන් බඩු උකස් තියලා හොයාගෙන මහීට දෙන්න අහනවා. ඒත් මහී ඒ වැඩේට කැමති නැහැ. මේ වෙලාවේදී තමයි මහීට අසේනි කතා කරලා කියන්නේ සල්ලි ගැන වද වෙන්න එපා, ඒ සේරම ප්‍රශ්න ඉවරයි කියලා. මහී අසේනිගෙන් විස්තර ඇහුවත් අසේනි කල්පන මේකට උදව් කරා කියන එක කියන්නේ නැති වෙයි. ඒ මොකද එහෙම වුණොත් මහී මේ යෝජනාව එකහෙලාම ප්‍රතික්ෂේප කරන නිසා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවමත් රටවටා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා මතක් කරනවා.